ඔබේ දරුවට අමුත්ත කියන එක සාධාරණද කියලා බලන්න. මොකද ඔබේ ලෝකෙට උන දරුකතිය ඔබට ඕන විදිහට නම් ඉන්නේ නැහැ. මම අද ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ ඔබේ පොන්චි කතියව නිවැරදිව හඳුනගන්නේ කොහොමද කියලා. හොඳම දේ හොඳම විදිහට කරන්න යන අම්මලාගේ අපි කියනවා අතිශය උනන්දු මව්වරු ටිකක් කලබලකාරී. ඒ වගේම උනන්දු නැති මව්වරු දරුවන්ට හානි කරයි. ඉතින් මේ කිරි උරල බොන බබා ගෙදර ආවට පස්සේ විශේෂයෙන් රෝහලෙන් ගෙදර ආවට පස්සේ එයා හොඳට ක්‍රියාශීලීව කිරි උරා බොන්නේ නැත්නම් ඔන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දවසක් වේවා ඔබට දවසක් ආදරෙන් ඔබ හමු වෙනවා පුංචි අමුත්තෙකුත් එක්ක. මං හිතන්නේ දැන් ඔබේ ලෝකෙටත් අමුත්තෙක් ඇවිල්ලා. අපි එහෙම කියන එක කොයිතරම් දුරට සාධාරණද කියලා අපි චුට්ටක් බලමු. මොකද අපේ ගෙදරට අමුත්තෙක් ආවහම එයා ඉන්නේ අපිට ඕන විදිහටනේ. අපි දෙන කෑම තමයි කන්නේ, අපි දෙන කන තමයි නිදාගන්නේ. ඉතින් ඔබේ දරුවට අමුත්ත කියන එක සාධාරණද කියලා බලන්න. මොකද ඔබේ ලෝකෙට එන දරු පැටියා ඔබට ඕන විදිහට නම් ඉන්නේ නැහැ. අනිවාර්යෙන්ම එයා නිදාගන්න එයාට ඕන වෙලාවට, එයා කිරි බොන්නේ එයාට ඕන වෙලාවට, එයා අඳන්නේ එයාට ඕන වෙලාවට. ඒ නිසා ඔබේ ලෝකෙට අමුත්තෙක් එනවා කියන එක නම් මම පිළිගන්න ලෑස්ති නැහැ. ඇත්තටම කිව්වොත් අපි එයාගේ ලෝකෙට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබේ ලෝකෙට ආපු පුංචි දරු පැටියාගේ ලෝකය හඳුනගෙන යන ගමනකින් තමයි අපිට සාර්ථකව අපේ දරුවව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඔබට උදව් කරන්නයි මේ කාලේ අපි වෙන් කරගන්නේ. මම අද ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ ඔබේ පුංචි පැටියාව නිවැරදිව හඳුනගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම දරුවෙක් ඉපදුනහම අපේ ආදරණීය අම්මලා හැම දෙයකටම බයයි. මොකද අපේ මව්වරුන්ට ඕනේ අපේ දරුවන්ට හොඳම දේ හොඳම විදිහට කරන්න. හොඳම දේ හොඳම විදිහට කරන්න යන අම්මලාගේ අපි කියනවා අතිශය උනන්දු මව්වරුන් ටිකක් කලබලකාරී. ඒ වගේම උනන්දු නැති මව්වරුන් දරුවන්ට හානි කරයි. මධ්‍යස්ථව දරුවා දිහා බලලා දරුවන් කටයුතු කරන්න පුළුවන් සහ මනා අවබෝධයක් තියෙන මව්වරුන්ට තමන්ගේ මානසික සුවයත් රැකගෙන, දරුවාගේ සුවතාවයත් රැකගෙන, මුළු පවුලේම සමබරතාවය රැකගෙන යන්න පුළුවන්. ඒ සඳහා ඔබට දැනුම අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඉතින් මම අද ඔබට කියලා දෙන්න හදන්නේ පොන්චි පැටියෙක්ගේ සාමාන්‍ය තත්ත්වයන් මොනවද, අසාමාන්‍ය තත්ත්වයන් මොනවද කියන එක. ඔබේ දරු පැටිය ඔබේ තුරුලට ආවට පස්සේ මුලින්ම එයා හොඳ පළපුරුදු කෙනෙක් වගේ ඔබේ කිරි උරලා බොනවා. ඉතින් මේ කිරි උරලා බොන බබා ගෙදර ආවට පස්සේ, විශේෂයෙන් රෝහලෙන් ගෙදර ආවට පස්සේ, එයා හොඳට ක්‍රියාශීලීව කිරි උරා බොන්නේ නැත්නම් ඔන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ කතාව මට ඔබට තව ටිකක් විග්‍රහ කරලා කියන්න ඕනි. ඔබට කවුරු හරි කියනවා නම් පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඕනේ, පැය දෙකහමාරෙන් දෙකහමාරට කිරි දෙන්න ඕනේ, ඔරලෝසියේ වෙලාව බලලා කිරි දෙන්න ඕනේ කියලා. ඔබ හිතනවා පැය දෙකේදී බබා නිදිනම් මෙන්න මගේ බබා කිරි බොන්නේ නැහැ පැය දෙකක් ගිහිල්ලත් කියලා. ඊළඟට ඔබ ඔබේ බබාව අවදි කරලා කිරි දෙන්න හැදුවත් එයා බොන්නේ නැත්තම් ඔබ බය වෙනවා, අනේ දැන් පැය දෙකින් තුනෙන් බබා කිරි බොන්නේ නැහැ කියලා. නමුත් මම ඔබට කියන්න ඕනේ ඔබේ දරුවාගේ කිරි ඔරා බොන කාලය යම් තාක් දුරට දරුවගෙන් දරුවට වෙනස් වෙන්න පුළුවන්. මම අදහස් කරන්නේ ඔබේ දරුවා කිරි බොන වෙලාවට හොඳට ක්‍රියාශීලීව කිරි උරා බොන්නේ නැත්නම්, මලානික බවක් දක්වනවනම්, ශරීරයේ සීතල වෙලා තියෙනවනම්, නිල් පාට වෙලා තියෙනවනම්, බබා කෙඳිරි ගානවනම්, දිගු කෙඳිරියක් අරගෙන යනවනම් ඉදිරියට, ඔබේ බබාව තවදුරටත් ඔබ ගෙදර තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ සහ ඉන්න සුදුසු නැහැ. ඔබ අනිවාර්යෙන්ම ඔබේ අලුත උපන් බිරිඳව රෝහලකට අරගෙන යන්න ඕනේ. නිල් පාට වීම ගැන කතා කරද්දි විශේෂයෙන් අපේ චූටි බබාලා අධික සීතලට නිරාවරණය වීම නිසා මේ හයිපොතර්මික් ගතිය එන්න පුළුවන්. ඒ කියන්නේ අධික සීතල නිසා බබාලා නිල් පාට වෙන්න පුළුවන්, කෙඳිරි ගන්න පුළුවන්. ඔබ මූලිකවම බබාව හොඳින් ඔතලා තොප්පි දාලා මේස් දාලා හොඳට නිවැරදිව උණුසුම් කරලා තියාගත්තොත් බබාව හොඳට ක්‍රියාශීලීව තියාගන්න පුළුවන්. ඊළඟ කාරණේ ඔබේ බබා උණුසුම්. කොහොමටත් උණුසුම් ඔබේ බබාගේ ශරීර උෂ්ණත්වය ඔබ අල්ලනකොට ඔබට දැනෙනවා නම් අධික සීතලක්, අප්‍රාණික බවක්. අපේ දරුවන්ගේ පේශි තානේ ඉතා ප්‍රබලයි. ඒගොල්ලෝ අපේ ඇඟිල්ලක් දුන්නත් තදින් අල්ල ගන්නවා සහ ඒගොල්ලන්ගේ අත්පය හොඳින් ගස්සනවා. මෙහෙම හොඳට ක්‍රියාශීලීව ඉන්න දරුවෙක්ගේ අතපය මලානිකයි නම්, සීතල වෙලා නම් ඔබ තවදුරටත් ගෙදර තියාගෙන ඉන්න ඔබ අනිවාර්යයෙන්ම රෝහලකට අරගෙන ඉන්න ඕනේ.
ඊළඟට ඔබේ අලුත උපන් චූටි පැටියට උණ තියෙනවා නම් අපි උණ අඳුනගන්නේ කොහොමද කියලාත් බලන්න ඕනේ. උණ තියෙනවා නම් ඔබ උණ කටුවකින් උණ බලන්න. උණ කටුවකින් උණ බලලා ඔබට උණ පෙන්වනවා නම් අනිවාර්යයෙන්ම ඔබ රෝහලට ගේන නව ජන්මියෙක්ට අලුත උපන් චූටි පැටියෙක්ට උණ තත්ත්වයේ gederedi බල බල ඉන්න බෑ. ඒ වගේම ඔබේ පැටිය කහ පාට වෙලා නම් පැහැ වෙනස් වෙලා නම් අනිවාර්යයෙන් රෝහලකට අරගෙන එන්න. මේ තත්ත්වයන් ඔබට අපි කියනවා අසාමාන්‍ය තත්ත්වයන් තවදුරටත් බලන්න බෑ කියලා. සාමාන්‍ය තත්ත්වෙනුත් ගණනාවක් කියනවා. අපි ඊළඟ වතාවේදී ඔබට ඔබේ දරුවාගේ සාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව කියලා දෙනවා. අසාමාන්‍ය තත්ත්වයන් ගැන කතා කරද්දී ඔබේ පුංචි පැටියා නොනවත්වා එක දිගට අඬනවා නම් කිරි දීලා නලව ගන්නත් බැරි නම් මොන විදියකින්වත් ඔබේ දරුවා නලව ගන්න බැරි නම් වේදනාකාරී දරුවා නොනවත්වා පෑයකට වඩා අඬනවා නම් අනිවාර්යෙන් ඔබ දරුවා රෝහල් අරගෙන එන්න ඕනේ. ඒත් එක්කම බලන්න ඕනේ පුංචි පැටියාගේ ඔබට දකින්න පෙනෙන කොමන හෝ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා නම් අරගෙන ඉන්න ඕනේ. අසාමාන්‍ය තත්ත්ව වලින් සාමාන්‍ය තත්ත්ව වෙන් කරලා හඳුනගන්න ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ නිසා අපි ඊළඟ වැඩසටහනදී ඔබට කියලා දෙනවා පුංචි පැටියාගේ සාමාන්‍ය තත්ත්වයන් මොනවද කියලා. ඒ නිසා ඔබ හොඳ අවබෝධයෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඊළඟ වැඩසටහනේදී අපේ පුංචි පැටියාගේ සාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.